ු වරුද්ද උදාවන සමයේදී. අපේ රටතුලින් කොවිද්ධහනවේ රෝගින් වාර්තාාවීම අඩුවීමක් දැක්කත්. අපේ රටතුළ කොවිද්ධානවේ රෝගින් වාර්තාාවීම දිගින්දිකරම සිතු වවා. දවසකට සියගන්නක් වාර්තාවෙන මෙටතත්වය තුළ ඕනෑම අවස්ථාවක තවත් රෝගී පොකුරු ඇවීමේ අවධානම තියෙනවා. එනිසා සියලුම දෙනා මේ අවස්ථාවද ඉතාමත්ම වගකීමක් සහිතව. සෞඛ්‍යරක්ෂිතව කටයුතු කිරීමේ තමත්ම වැදගත්තෙන. වගකීමකින් කටයුතු කරනවනම් අපිට අපේ රටතුළ මේ වාර්තාාවෙන කොවිද්ධනවය රෝගය අපිට තවත් අඩුකරගන්න එම නැත පාලනක ගන්න අපිට පුළුවන් වෙනවා. අපි දන්නවා කොවිද්ධනවය එ සඳහා මේ එන්නත් නිෂ්පාදනය කලේ අවරුද්දක් වගේ කෙටිකාලයක්ඇටලට. ඒ නිසා තමමත් සමහර අවස්ථාවදී එන්නතේ පාවිච්චය පිළිබඳව තවමත් මේ සෑම එන්න තක් පිළිබඳව පක්‍රේෂණ පැවත්තමින් පවති නවා. එන් ඒ පර්ේෂණ දත්ත, විශ්ලේෂණය කර තමයි අපිට ඒ පිළිබඳව යිසි විික තීරණයක් ගන්න පුළුවන් වෙන්න විද්වත් කමිටු වල්ට මේ අස්ථාවන විට සයිනපාම්න්නත් සඳහා අවශ්‍ය ඒ දැනුම දත්ත බොහෝ ප්‍රමාණයක් ලැබිලාතියෙනවා නමුත් ඒ විශේෂඥ කවිිටු විසින් ප්‍රකාශ කර තියෙනවා මේ පිළිබඳව තවත් දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඒ විශ්ලේෂණය කිරීමෙන්ට පස්සේ. මේ අනුමතිය ලබා දිය හැකි කියලා ඒවගේම ලෝකසෞඛ සංවිධානය විස්්නුත් මේ එන්නත් විමක්ෂණය කිරීම නැත්තං ඇගීමක් කරනවා ලෝකසෞක සංවිධානයක් අපි මලාපොරොත්ව වෙනවා ඒ ලෝකසෞක සංවිධානය විසිනුත් යම් සමහරවිට මේ මාසේ නැත්ත ඉළඟ මාසයේදී සයින පාම එන්නත් සඳ අනුමතිය ලබා දී කියලා ඒවගේ අපි මේ අවස්ථාවේදී සහිපත් කරන්න ඕන චීනය කියන්නේ විශාල ජන දක්ගානයක් සේකනටත් ස්තවිදි පාලනය කරල තියනකටක් ඒ රටතුළත් මේ සයිනු පාම එන්නට විශාල ජනගානකට ලබා දෙනවා ඊට අමතරව තවත් රටවල් ගණනාවකම එන්නට මේ අවස්ථවිදිත් ලබා දෙනවා නමුත් අපේ රටේ ජනතාවටඒ ලබා දෙනකොට අපේ රටේ තියෙන ඒ ප්‍රමිතිය පවත්තාගෙන යාමින් ඒ අවශ්‍ය අනුමැතිය විසිසර්‍ය කමිටුවල අවශ්‍යය අනුමතිය ලබාගෙන ඒ තුළින් ලබාදෙන්නතම බලාපොරොත්තුවවෙන්නේ